අයිබෝවන් ඔයාලා හැම දෙනාටම ලංකාවේ බහුතරයක් දෙනා කැමති ටිකක් වැඩිපුර සල්ලි හම්බ කරන්න. මේ නිසා ලංකාවේ බොහොමයක් දෙනා විවිධ වූ රැකියාවල නිරත වෙනවා. බොහෝ විට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් වලට සරිලන වැටුපක් ලැබෙන්නේ නැති නිසා ලංකාවේ බහුතරයක් දෙනා විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ බලන ඔයාලගෙන් කවුරු හරි කෙනෙක් විදේශ රටක සේවය කිරීමට යාමට බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ වැඩිම වැටුපක් ගෙවන මේ විදේශ රටවල් 10 ගැන අවධානය යොමු කරා නම් හොඳයි නේද? මේ රටවල් වල සේවය කරන කෙනෙක් දළ වශයෙන් ලබන ආදායමත් එක්ක ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ අනිකුත් සෑම දෙයක්ම බොහෝ විට තීරණය වෙනවා. මේ රටවල් වල ලබා දෙන මුළු වාර්ෂික වැටුප් වල සාමාන්‍යයාගේ මත තමයි මේ රටවල් මේ වීඩියෝවේ ස්ථාන හිමි කරගෙන තියෙන්නේ. ඒ වගේම ඉතා ඉහළ වැටුපක් ඔයාලා ලැබීමට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම වෘත්තීය සුදුසුකම් හෝ ඒ අදාළ වෘත්තීය ගැන හසල දැනුමක් නම් අනිවාර්යෙන්ම ප්‍රගුණ කළ යුතුම වෙනවා. එන්න එහෙනම් අපි වීඩියෝ වෙත යොමු වෙමු. මේ ලයිස්තුවේ 10 වෙනි ස්ථානය හිමි කරගන්නේ අයිස්ලන්තය. අයිස්ලන්තය කියන්නේ යුරෝපයේ ජනගහනය ඉතා සුළු වශයෙන් සිටින රටක්. ජනගහනය 350,000ක් පමණ සිටින අයිස්ලන්තයේ සේවය කරන්නෙකුගේ වාර්ෂික ආදායම සාමාන්‍යයෙන් අමරිකානු ඩොලර් 46,000ක් පමණ වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයට අනුව ලෝකයේ සංවර්ධිත රටවල් අතරින් 9 වෙනි ස්ථානය අයිස්ලන්තයට ලැබී තිබෙනවා. ඉතා විශාල වශයෙන් වැටුප් ලබා දෙන රැකියා ලෙස ගත්තොත් වෛද්‍ය වෘත්තිය, නීතිවේදය, බැංකු කළමනාකරණය ආදී ක්ෂේත්‍ර ඉතා විශාල වශයෙන් ප්‍රමුඛතාවයක් ලබා ගන්නවා. අයිස්ලන්ත වැසියන්ගෙන් 99%ක්ම ඉංග්‍රීසි භාවිතා කරන නිසා අයිස්ලන්තයේ රැකියා කරන්නෙකුට ඉංග්‍රීසි භාෂාව ඉතා වැදගත් කොට සලකනවා. ඒ වගේම වයස අවුරුදු 16ට වැඩි රැකියා කරන්නන් සියලු දෙනාම රජයට ආදායම් බදු ගෙවිය යුතු වන අතර එය තම ආදායමේ 22%ක් පමණ වෙනවා. ලොව සාමකාමීම සහ ආරක්ෂිතම රටවල් 10ට අයිති වන බෙල්ජියම කියන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපනය අතින්ද ඉහළම ස්ථානයක් හිමි කරගන්නා රටක් විදිහට හඳුන්වනවා. ලන්දේසි සහ ස්පාඤ්ඤ භාෂාවන් ප්‍රධාන භාෂාවන් විදිහට පිළිගැනෙන මොවුන්ගේ රාජ්‍ය භාෂාව වෙන්නේ ජර්මානු භාෂාව. මිලියන 11ක් පමණ ජනගහනයක් වෙසෙන බෙල්ජියමේ සේවය කරන්නෙකුගේ වාර්ෂික ආදායම සාමාන්‍ය වශයෙන් ඇමරිකානු ඩොලර් 47,000ක් පමණ වෙනවා. බෙල්ජියමේ ඉතාමත් ඉහළ වැටුප් ලබා දෙන රැකියා ශ්‍රේෂ්ඨයක් ලෙස ආහාර කළමනාකරණ, ඉංජිනේරු වැනි ශ්‍රේෂ්ඨ කැපී පෙනෙනවා. ඒ වගේම සියලුම සේවකීන් රජයට ආදායම් බදු ගෙවිය යුතු වන අතර තමන් ලබන ආදායම කොපමණ ප්‍රමාණයක්ද යන්න මත රජයට ගෙවිය යුතු මුදල එරට රජය විසින් තීරණය කර තිබෙනවා. 8 වෙනි ස්ථානයට පත්වන කැනඩාව ලෝකයේ ආර්ථික නිදහස, අධ්‍යාපනය, රාජ්‍ය විනිවිදභාවය වැනි ගුණාංගවලින් ඉහළ තැනක සිටින රටක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මිලියන 34ක ජනගහනයක් වෙසෙන කැනඩාවේ සේවකයෙකුගේ වාර්ෂික ආදායමේ සාමාන්‍ය ඇමරිකානු ඩොලර් 48,000ක් පමණ වෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ රැකියාවන් සඳහා ඉතාමත් ඉහළ වැටුපක් ලබා දෙන කැනඩාවේ හෙද සේවයේ නිරතවන්නෙක්ට සාමාන්‍ය වර්ෂයකට ඇමරිකානු ඩොලර් 80,000 95,000 අතර වැටුපක් ලබා ගන්නවා. සේවකින්ගේ ගෙවීම් වැඩ කරන අය ප්‍රමාණය මත තීරණය වෙන කැනඩාවේ සියලුම ඉපැයීම් ආදායම් බදු සඳහා යටත් වන අතර වාර්ෂිකව ඩොලර් 47,000ක් හෝ ඊට අඩු ආදායම් ලබන කෙනෙක් දළ වශයෙන් 15% රජයට ආදායම් බදු ගෙවීම අනිවාර්ය වෙනවා. යුරෝපානු රටක් වෙන ඩෙන්මාර්කයේ ජනගහනය මිලියන 5ක් පමණ වෙනවා. ඒ වගේම ඩෙන්මාර්කයේ කාලගුණ තත්ත්වය ගැන කියනවා නම් ඕනෑම කෙනෙකුට වාසය කළ හැකි ඉතා හොඳ කාලගුණ තත්ත්වයක් ඩෙන්මාර්කයේ තුළ පවතිනවා. ලෝකයේ ආයෝජනකරුවන්ගෙන් බොහොමයක් දෙන ආයෝජනය කරන රටක් ලෙස ඩෙන්මාර්කය ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම ඩෙන්මාර්කයේ සේවය කරන්නෙක්ගේ දළ වාර්ෂික වැටුප් සාමාන්‍ය ඇමරිකානු ඩොලර් 50,000ක් පමණ වෙනවා. සෞඛ්‍ය, නීති හා බැංකු ශාස්ත්‍රයන් ඩෙන්මාර්කයේ ඉතා ඉහළ වැටුප් ලබන රැකියා ශාස්ත්‍රයක් ලෙස හඳුන්වනවා. සියලුම රැකියාවල නිරතවන්නන්ගේ වැටුපෙන් 12%ක් රජයේ ආදායම් බදු වශයෙන් ගෙවීම අනිවාර්ය වෙනවා. වගේම ඩෙන්මාර්කයේ අවම වැටුප් ලබන රැකියාව ලෙස ගොවිපල කම්කරු රැකියාව හඳුන්වන්නට පුළුවන්.
හයවන ස්ථානයට පත්වන ඕස්ට්‍රේලියාව ලෝකයේ වර්ග භූමි ප්‍රමාණය අති ලොව විශාලතම රටවල් අතරින් හයවන ස්ථානය දිනාගනු ලබනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සේවකයෙකුගේ වාර්ෂික වැටුප් සාමාන්‍ය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000ක් පමණ වෙනවා. සෞඛ්‍ය, ගුරු වෘත්තිය, මුද්‍රකාංග ඉංජිනේරු ශාස්ත්‍රය, විදුලි කාර්මික ශාස්ත්‍රය වැනි ඉහළ වැටුප් ශාස්ත්‍ර 50ක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඉතා විශාල ඉල්ලුමක් පවතින රැකියා ශාස්ත්‍ර වෙනවා. අනෙක් රටවල් වගේම ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කරන්න රජයට ආදායම් බද ගෙවීමක් අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ගෙවිය යුතු ආදායම් බද්ද තම වැටුප් ප්‍රමාණය මත තීරණය වෙන ඔස්ට්‍රේලියාවේ ලාංකිකයන් බොහොමයක් දෙනා වාසය කරන නිසා තවමත් ලාංකිකයන්ට ඉතාමත් සමීප රටක් විදිහට ඔස්ට්‍රේලියාව හඳුන්වන්නට පුළුවන්. අතීතයේ හෝල්ලෑන්ඩ් යන නමින් හැඳින්වුණු වර්තමානයේ නෙදර්ලන්තයේ 2019 වසරේ ලෝකයේ සතුටින්ම ජීවත් වෙන මිනිසුන් සිටින රටක් විදිහට හඳුන්වා තිබෙනවා. නෙදර්ලන්තයේ සේවය කරන්නෙකුගේ වාර්ෂික සාමාන්‍ය ආදායම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 51,000ක් පමණ වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී පහසුකම් කෙරෙහි ඉතා විශාල අවධානයක් යොමු කරන නෙදර්ලන්තයේ භාවිතා කරන ප්‍රධාන භාෂාව වෙන්නේ ලන්දේසි භාෂාවයි. ඉහළ වැටුප් තලයේ රැකියා ලෙස නීති ශාස්ත්‍රය, සෞඛ්‍ය ශාස්ත්‍රය, අධ්‍යාපන ශාස්ත්‍රය ආදී විවිධ ශාස්ත්‍ර බොහොමයක් නෙදර්ලන්තයේ කැපිපෙනුණු රැකියා ශාස්ත්‍ර විදියට හඳුන්වනවා. ඒ වගේම සියලුම ආදායම් රජයේ බදු සඳහා ඇතුළත් වන අතර එය තම ආදායමින් 8% ලෙසට හෙරට රජය විසින් සඳහන් කර තිබෙනවා. හතරවන ස්ථානයට පත්වන නෝර්වේ රාජ්‍ය තුල සාමාන්‍ය වෘත්තීයමය නිපුණතාවයක් සහිත සේවකයෙකුගේ වාර්ෂික වැටුප සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 51,000ක් පමණ වෙනවා. ඒ වගේම නෝර්වේ රාජ්‍ය ලොව සතුටුදායකම මිනිසුන් සිටින රටවල් අතරින් පළමු ස්ථානයේද පසු වෙනවා. ලෝකයේ අපරාධ අඩුම රටවල් 10 අතරින් තවත් එක් රටක් වන නෝර්වේ රාජ්‍ය තුල ඉතා විශාල වැටුප් වරප්‍රසාද හිමිවන රැකියා ලෙස ශල්‍ය වෛද්‍ය, නීති ශාස්ත්‍රය, බැංකු ශාස්ත්‍රය සහ අධ්‍යාපන ශාස්ත්‍රය හඳුන්වන්නට පුළුවන්. සියලුම නෝර්වේ රැසියන් තම ආදායමෙන් 22%ක් ආදායම් බදු වශයෙන් ගෙවීම අනිවාර්ය වෙනවා. වගේම ඔයාලා නෝර්වේ රාජ්‍ය රැකියාවක නිරත වෙනවා නම් එතරම් මුදලක් නොවන බව ඔයාලටම වැටහේවි. ලෝකයේ චොක්ලට් සඳහා ප්‍රසිද්ධ රටක් විදිහට හඳුන්වන ස්විට්සර්ලන්තයේ වෘත්තීයමය මට්ටමේ සේවය කරන්නෙකුගේ වාර්ෂික සාමාන්‍ය ආදායම ඇමරිකානු ඩොලර් 58,000ක් පමණ වෙනවා. ස්විට්සර්ලන්තයේ ප්‍රධාන අපනයනය වන ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, රසායනික ද්‍රව්‍ය හා විවිධ උපකරණ නිසා මොවුන්ටම ආවේණික වූ සන්නාම බොහොමයක් ලොව පුරා විහිදී තිබෙනවා. මිලියන 8ක පමණ ජනගහනයක් වසන ස්විට්සර්ලන්තයේ ඉතා විශාල ඉල්ලුමක් සහිත රැකියා ලෙස ගුවන් හා නාවික ශාස්ත්‍රය, බැංකු ශාස්ත්‍රය, මුද්‍රකාංග ඉංජිනේරු ශාස්ත්‍රය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආදී ශාස්ත්‍ර වලට ප්‍රමුඛතාවයක් හිමි වෙනවා. ආදායම් බදු ගැන යමක් කියනවා නම් ස්විට්සර්ලන්තය කියන්නේ සෑම අතින්ම අනෙකුත් රටවල් වලට වඩා අඩු ආදායම් බදු ප්‍රමාණයක් අය කරන රටක් වෙනවා. ඒ වගේම ස්විට්සර්ලන්තයේ සමහර පැතිවල සිටින රැකියාකරන්නන් සම්පූර්ණ ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. ඒ කෙසේ වෙතත් ස්විට්සර්ලන්තයේ රැකියා කරන සෑම කෙනෙක්ම සෑම මාසකදීම රක්ෂණාබන්න වියදම් ගෙවීමට එරට රජය අනිවාර්ය කර තිබෙනවා. මේ දිනවල නම් ඇමරිකාවේ තත්ත්වය එතරම් සුබදායක නොවුනත් ඇමරිකාව කියන්නේ ඉතා හොඳ වෘත්තීය සුසුකම් සහිත රැකියා අපේක්ෂකයෙකුට ඉතාමත් හොඳ රටක්. වෘත්තීයමය මට්ටමේ රැකියාවක නිරත වන්නෙකුට සාමාන්‍යයෙන් ඇමරිකාව තුළ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 59,000ක පමණ සාමාන්‍ය වැටුප් අගයක් උපය ගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ වන විට ඇමරිකාවේ ඉතා විශාල ඉල්ලුමක් සහිත රැකියා ශාස්ත්‍රය ලෙස සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඔයාලා අනාගතයේ ඇමරිකාවේ රැකියාවක් සඳහා ඉල්ලුම් කරනවා නම් එරට රජය විසින් 10%ක අවම ආදායම් බදු ප්‍රමාණයක් ඔයාලගේ ආදායමින් ලබා දීමට සිදුවෙනවා කියලා මතක තියාගන්න. බටහිර යුරෝපයේ පිහිටා තිබෙන ලක්සම්බර්ග් නගරය යුරෝපයේ කුඩාම නගරයක් ලෙසට සැලකුවත් වෘත්තීයමය මට්ටමේ සේවය කරන්නෙකුගේ වාර්ෂික වැටුප් සාමාන්‍ය ඇමරිකානු ඩොලර් 60,000ක් පමණ වෙනවා. ඉතා විනිවිදභාවයකින් යුතු ධනවත් ආර්ථිකයක් ලොව විශාලතම දළ දේශීය නිෂ්පාදිතයේ ලැයිස්තුවේ සඳහා කීපවරක් ඇතුළත් වන මේ රටේ ජනගහනය 106ක් වෙනවා. බැංකු ශාස්ත්‍රය, ආහාර ශාස්ත්‍රය, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ශාස්ත්‍රය, සෞඛ්‍ය ශාස්ත්‍රය වැනි ශාස්ත්‍රයන් ඉහළ වැටුප් ලබන රැකියා ශාස්ත්‍ර විදිහට මේ රටේ හඳුන්වනවා. අනෙක් රටවල් වගේම ආදායම් බද ගෙවීම අනිවාර්ය වන මේ රටේ තම ආදායම් ප්‍රමාණය මත ආදායම් බද තීරණය වන අතර 8% සිට 42% දක්වා ප්‍රතිශතයකින් එය වෙනස් වෙනවා. ඉතින් මේ රටවල් කීපය අතරින් ඔයාලා අනාගතයේ යන්න හිතාගෙන ඉන්න රටක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.